Hallelujah. Swamin wahanse prasansa weva ada un wahanse apawa mema sthanata kandawa tibenne ashirwadayakata un wahansege dewal taw wada wada danaganna mama viswas karana api kipa denek api sitina pipahasen dewa wacane asanna athman wahansege poshane laba ganna boho api dakinne kithunu bhaktikayan manda poshane jeevath wenne api dakinne kithunu bhaktikayange jeevithola tibena e kalakirima එවගේ මේ අයගේ ජීවිතවල තිබෙන නොයෙකුත් දුක් සහිත පෞසුගිය දවස්වල සිදුවන කාරණාවන් නිසා අද අපි දකින්නේ අය සාක්ෂිකාරයන් නොවි විසිටින්නේ. ඒගොල්ලෝ ඇත්තටම සමහරක් විට කිතුණු භක්තිකයන් ගැන මිනිස්සුන් හිතපුවම සමාජයට බරක් වී සිටිනොමයි කියලා අපි දකින්නේ. නමුත් මම විශ්වාස කරන්නේ අපි දෙවියන් වහන්සේගේ වචනය පෝෂණය නැත්නම් ආත්මික ආහාරය නැත්නම් ආත්මික වචනය තුල අපි අපගේ ජීවිත ගොඩනගා ගත්තනම් අනිවාර්යයෙන්ම අපට කවදාවත් දුකින් කනස්සල්ලෙන් අප ගැන පමණක් මගේ යාත්‍නාව ගැන පමණක් නොවේ අපි සිතන්නට ඕන. අපට විශාල ලෝකයක් තිබෙනවා. අපට පිපිදීමක් නැතිනම් අපි කොහොමද ලෝකයට සුභාරංචි වචනය කියා දීලා ඒ අයව දෙවියන් වහන්සේට ගෙන එන්නේ? පෞද්ගලිකව දෙවියන් වහන්සේගේ සේවය පස්සාකාර සේවය පමණක් නොවේ. නමුත් පස්සාකාර සේවයේ තිබෙන්නේ වැදගත්ම කාරණාව දෙවියන් වහන්සේ පසාකාර සේවයේ පාවිච්චි කරන්නේ උන් වහන්සේගේ රැළ පෝෂණය කරන්නේ අය උන් වහන්සේගේ රැළට ශක්තිය ලබා දෙන්න නැත්නම් ඒ අයට ගිහින් සුභාරංචි වචනේ ප්‍රකාශ කරන හැම කාරණාවක් අපි බාර දෙන්නේ ඔව් පූජකයන් ඉන්නවා ඒ වගේම දේවගැති ඉන්නවා නැත්නම් පාස්ටර්ලා ඉන්නවා ඒ අය පූර්ණ සේවයේ ඉන් සිටින අය ඒ නිසා අපට වගකීමක් නැහැ කියන අදහසක් අපි නිතර නිතර පුරුද්දක් වී තිබෙන්නේ ඒ ඒ තුලින් අපි දකින්නේ අපේ ජීවිතේ ගලා යෑමක් නැහැ. ඒ තුලින් අපි දකින්නේ අපේ ජීවිතවල වියලී භාවයක් ඉබේම ඇති වෙන්න පටන් ගන්නවා. එවැනි අදහස් අපේ ජීවිතේ තිබ්බහම. ඒට හේතුව දෙවියන් වහන්සේගේ සේවයේ වේදිකාවේ සේවයක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ සේවයන් උන් වහන්සේගේ නාමය දරාගෙන අපි මිනිස්යන් අතර සාක්ෂිකාරයන් වෙන්නට උනේ කියලා. දෙවියන් වහන්සේගේ සේවයේ වේදිකාවේ සේවයක් නෙවෙයි අපි කාලයක් තිස්සේ සිටාගෙන සිටියේ දෙවියන් වහන්සේගේ සේවයේ වේදිකාවේ පමණයි තිබෙන්නේ නැත්නම් විශේෂ පාස්ටර්ලා නැත්නම් විශේෂ දෙවියන් වහන්සේගේ මිනිස්යන් හරහා තමයි මිනිස්යන්ට සුවය ලැබන්නට පුළුවන්කම තිබෙන්නේ නැත්නම් ආශිර්වාදලත් වචන නැත්නම් ඒ අයව ධෛර්යමත් කරන්න පුළුවන්කම තිබෙන්නේ මම හොඳටම දන්නවා අපි කොයි කවුරුත් අපට වේලාවක් නැහැ පෞද්ගලිකව එක මිනිස්යෙකුට වේලාවක් නැහැ ඔය දාස්කන මනුෂ්‍යයන් සමග කාලය ගත කරන්න. නමුත් ඒ දාස්කන මනුෂ්‍යයන් ශක්තිමත් වුණොත් දෙවියන් වහන්සේගේ වචනය තුලින් එයාට පුළුවන් ලක්ෂ ගණන් මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් වෙන්න. අපි සමහරක් විට දේශකයන් හැටියට අපි යම් දේවල් අපි බදාගෙන අපි සිටිනටයි යන්නේ අපි කියන්නේ මා තුලින් නැත්තම් මමයි මං වැදගත් කියලා. නෑ අපි සියලු දෙනාම වැදගත්. අපි සියලු දෙනාම වැදගත් උන් වහන්සේ ඉදිරියේ අපි සියලු දෙනාම උන් වහන්සේ තානාපතිවරු හැටර උන් වහන්සේ පත් කර තිබෙන්නේ. සමහ කිරීමේ වචනේ උන් වහන්සේ අපට දී තිබෙනවා කියලා බයිබලයේ සඳහන් කර තිබෙනවා. ඒ වගේම උන් වහන්සේ අපව නව මැවිල්ලක් කර තිබෙනවා අපි උන් වහන්සේගේ සාක්ෂිකාරයන්. ඉතින් සාක්ෂිකාරයන් සාක්ෂි දරන්න නැතුව ඒටත් හාත්පසින් වෙනස් දෙයක් කරපුවාම අපි දකින්නේ එතන යම්කිසි අඩුවක් නැත්නම් යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවායි කියලා. ඉතින් අපි තේරුම් ගන්නට ඕන සැබවින්ම උන් වහන්සේගේ වචනය තුලින් අපට පුළුවන් පෝෂණය ලබා ගන්න. පෝෂණය අපට අවශ්‍යයි දිනපතා පෝෂණ අවශ්‍යයි. දැන් අපි වචනේ දෙස බලන විට අපි නිතරම දකින්නේ උන්වහන්සේ වචනය තුලින් මනුෂ්‍යයන් ධෛර්යමත් කරා. දෙවියන් වහන්සේගේ වචනයෙන් මනුෂ්‍යයන් ධෛර්යමත් වුණා. දෙවියන් වහන්සේගේ වචනේ අසා මනුෂ්‍යයන් ශක්තිමත් වුණා. ඒ වගේම උන්වහන්සේ ඊට වැදගත් පදයක් අපි කියවමු ක්‍රියාපොතට හරවා අපි ක්‍රියාපොතට අපි හරවා 20 වෙනි පරිච්ඡේදයට අපි හරවා අපි කියවමු පදයක් 28 වෙනි පදේ අපි බලමු පාවුල් විශේෂයෙන්ම වැඩිමහල්ුන්ට සමුලුවක් පැවතුවා ඒ සමුලුවේදී අපි දකින්නේ ඉතා වැදගත් කාරණාවක් වැඩිහිටියන්ට මතක් කර දුන්නා ඒ වගේම අපටත් පෞද්ගලිකව සෑම ඇදහිලිවන්තයන්ටත් ඒක තේරුම් ගන්නට අවශ්‍යයි 28 වෙනි පදේ අපි කියවමු දෙවියන් වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලියට ගත් තමන්ගේ සබාව පෝෂණය කරන්නට ශුද්ධාත්මයන් වහන්සේ යම් රැළකේ නුඹලා නායකයන් කොට නියම කළසේක්ද ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම් වෙයල්ලා මුළු රැළ ගැනත්
නුඹලා ගැනත් ප්‍රවේශම් වෙන්න ඒට හේතුව උන්වහන්සේගේ උන්වහන්සේ විශාල මිලයක් ගෙවා උන්වහන්සේ මිලදී ගත්ත සභාව දැන් මේ කාගේද සභාව අපේද සභාව නොවේ උන්වහන්සේ අපට පවසන්නේ නැහැ මේ අපේ සභාවයි කියලා උන්වහන්සේ අපට පවසා තිබෙන්නේ විශේෂයෙන්ම නායකයන් පත් කර තිබෙනවා කියලා උන්වහන්සේ නායකයන් තමගේ ජීවිතය ගැන ආරක්ෂා සහිතව සිටීමින් ඒ වගේම රැළ ගැන ආරක්ෂා නැත්තම් රැළට හොඳ පෝෂණයක් දෙන්න ඉතින් මෙතන සඳහන් වී තිබෙන්නේ පෝෂණය සභාවට පැමිණෙන අපි පෝෂණය ලබා ගන්න දැන් ගියේ ඉරිදා මම මේ දේශනා කරපු දේශනාවක් තමයි විශේෂයෙන්ම අපි සභාවට පැමිණෙන්නේ පෝෂණය ලබන්නටයි දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන ලෝකයේ ඉදිරියේ දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියට අපි ප්‍රකාශ වෙනට ඕන ලෝකේ නමුත් අපි පෝෂණය ලබන්නට එන්නේ සභාවටයි සභාවටයි පෝෂණය ලබා ශක්තිය ලබා අනිවාර්යයෙන්ම අපගේ ජීවිත අපි ගොඩනගා අපි යන්නේ ලෝකයට ගිහින් අපි ඔලුව කස කස යන්නේ නැහැ මම කිතුනුවෙක් මම හරි අසරණ කෙනෙක් නැහැ ඔබ යන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියටයි ප්‍රකාශ වෙන්නේ ලෝකේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ඔබ ප්‍රීතිමත් වෙන්නට ඕන සැබවින්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් නිසා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ඔබ දෙවියන් වහන්සේගේ දාසියෙක් නොවේ නැත්නම් ඔබ වහලෙක් නොවේ නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් අපි දන්නවා දාසකමේ සේවය පැමිණෙනවා කියලා නමුත් අපේ ස්ථානය දැන සිටින්නට ඕන දෙවියන් වහන්සේ අපව පුත්‍රයන් හැටියට පත් කර තිබෙන්නේ පුත්‍රයන් වටහා ගන්නට ඕන අපට තාත්තා කෙනෙක් ඉන්නවා අපි අසරණව නොවේ සිටින්නේ අනාථ වෙලා නොවේ අපි සිටින්නේ අපට තාත්තා කෙනෙක් ඉන්නවා අපට දෙවි පියනන් වහන්සේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ අපගේ පියනන් වහන්සේ අපට බොහෝසේ ප්‍රේම කරන සමහරක් වෙලාවලට අපි ඒ තරම් දුරට ආත්මික ජීවිතය අපේ විශාල කරගන්නවා ඊට පසු අපි ආත්මික අහංකාරකමින් අපි ජීවත් වෙන්නේ මම කිතුනුවෙක් මම ආගමික මිනිස්සෙක් මම දෙවියන් වහන්සේට බයෙන් ජීවත් වෙන පුද්ද අපි නම් කරගන්නවා එක එක දේවල් අප ගැන පළවෙනි කොරින්ති 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ දෙවියන් වහන්සේ කැමැති අප තුලින් වැඩ සිද්ධ වෙන්නට ඕනේ කියලා. අද දවසේදී අපි විශේෂයෙන්ම අපි කාලේ ගත කරමු ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. අපි බොහෝ දේවල් ගැන අපි අමතක කර දමමු. අපි මාර්තලා නොවේ නමුත් අපි මරියාලා. උන්වහන්සේගේ පාමුල අපි සිටින්නේ උන්වහන්සේ සමග අපි කාලේ ගත කරන්නේ. ඔබේ නිවස ගැන ඔබ කල්පනා කරන අවශ්‍යතාවයක් නැහැ. ඔබට දැන් ඔබගේ ප්‍රශ්න ගැන සිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ කියන්නේ මම ඇවිත් සිටින්නේ විශේෂයෙන් මාගේ වියලි භාවය නැති කර දමා. උන්වහන්සේ තුල ශක්තිමත් වී පෝෂණය ලබා උන්වහන්සේ සමග කාලය ගත කරමින් බොහෝ වෙලාවට අපි බොහෝ දේවල් ගැන කනස්සලු වී අපි සිටින්නේ. දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ විශේෂයෙන්ම සෑම දෙයක් ගැන කනස්සලු නොවී උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට සියල්ල බාර කරන්න සියලු කරදරයක් උන්වහන්සේට බාර කරන්න දැන් දෙවියන් වහන්සේ සඳහන් කර තිබෙනවා නම් සෑම කරදරයක් උන්වහන්සේට බාර කරන්නයි කියලා එහෙනම් අපි උන්වහන්සේට බාර කරන්න ඕන නැහැ ස්වාමිනී මට මේක බාර කරන්න බෑ මේක මගේ ප්‍රශ්නයක් දැන් අපි ඒක අපේ ප්‍රශ්නයක් කරගත්තාම අනිවාර්යයෙන්ම අපට අපහසු වෙනවා ඒ ප්‍රශ්නෙට විසඳුමක් සොයන්න නමුත් අපට අවශ්‍ය කරන්නේ උන්වහන්සේගේ ලියවිල්ල තුලින් උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ අපට කියා තිබෙන ප්‍රකාරයට ස්වාමිනී මගේ සීල කරදරයක් මම ඔබ වහන්සේ පිට තබනවා ස්වාමිනී සීල කරදරයක් මම ඔබ වහන්සේ පිට තබනවා මට අවශ්‍යතාවයක් නැහැ මේ කරදර ගොඩේ ජීවත් වෙන්න යේසුස් වහන්සේ පැවසි බර උසලන්නා වෙහෙස වෙන්නා ඔ මා වෙතට එන්න ඇයි උන්වහන්සේ දී පැවසුවේ විශේෂයෙන්ම උන්වහන්සේ දන්නවා අපි බොහෝසේ බොහෝ දේවල් ගැන කනස්සලු වී කරදරයට පත් වී අපේ ආත්මික ජීවිතය අපි නැති කර ගන්නවා. බොහෝ වෙලාවට අපි දකින කිතුනු භක්තිකයන් හැටියට අපේ ආත්මික ජීවිතය අපි සුළු කරමින් සිටින්නේ. අපි කරදර විශාල කර ගන්නවා. ප්‍රශ්න විශාල කර ගන්නවා. අහවල් කෙනා කියපු දේවල් විශාල කර ගන්නවා. බොහෝ වෙලාවට අපි අහවල් පුද්ගලයන් කියපු දේවල් මේ පුද්ගලයා කියපු දේවල් අපේ නැන්දම්ම කියපු දේවල් අපේ අතීතයේ සිදුවන දේවල් අපි ඒවා වැඩි කොට සලකනවා. නමුත් අපට සඳහන් කර තිබෙන්නේ ගීතාවලියේ 138 වෙනි පරිච්ඡේද දෙවනි පදයේ උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය විශාල කරන්නයි කියලා. දෙවියන් වහන්සේගේ වචනය විශාල කරගන්න. දෙවියන් වහන්සේගේ වචනය විශාල කරගත්තොත් අපට අපේ ප්‍රශ්න
ඔබට අපට මුහුණ දෙන්නට පුළුවන්. දැන් ප්‍රශ්න නැහැ කියලා පවසන්නේ නැහැ. යේසුස් වහන්සේ පැවසුවේ අනිවාර්යයෙන්ම ලෝකේ ඔබට පීඩාවන් තිබෙයි කියලා. මොනවාගේ පීඩාවන්ද? මොනවාගේ පීඩාවන්ද? ලෝකේ ඔබට පීඩා තිබේ. ස්වර්ගයෙන් නොවේ ලෝකේ ඔබට පීඩා තිබෙන්නේ. ලෝකේ දෙවියා කවුද? දෙවනි කොරින්ති 4:4 ලෝකේ දෙවියා යක්ෂයා අපි දන්නෝ. බොහෝ කරදර පීඩා අපට ගෙන එනවා. දැන් දෙවියන් වහන්සේ නොවේ අපට කරදර දෙන්නේ. දෙවියන් වහන්සේ කරදර දෙන දෙවි කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ කරදර විසඳන දෙවියන් වහන්සේ. අපි ප්‍රශ්න විසඳන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මට කුරුසයක් දී තිබෙන්නේ. මේ ප්‍රශ්න ගොඩේ ජීවත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කුරුසයක් දුන්නේ නැහැ අපට. ඒක ප්‍රශ්නයක් කියලා උන්වහන්සේ කුරුසය ගැන කතා කරපුවාම උන්වහන්සේ පැහැදිලිව නම් කළා. උන්වහන්සේ ලූක් පොතේ නම් කළා. උන්වහන්සේ කියන්නේ කුරුසය ගැන කතා කළා. උන්වහන්සේ පුද්ගලයන් ගැන කතා කළේ. ඒ පුද්ගලයන් හරහා අපට එන අදහස් අපි ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම අපට කිසිම විදියකින් කුරුසය උසලාගෙන උන්වහන්සේගේ පසුපසින් ගිහින් ගොහලෙක් වෙන්නට බෑ. උන්වහන්සේ කිව්වේ තමාගේ මව්පියන්ටත්, තමාගේ සහෝදරයන්ටත්, තමාගේ භාර්යාවන්ටත්, තමා ළඟ පහත ඉන්න අයට ද්වේෂ කරනකන් ඔබට උන්වහන්සේ කියන්නේ ඔබට කුරුසය රැගෙන මා පසුපසින් ඇවිත් ඔබට ගෝලෙක් වන්නට බෑ කියලා. මොකද්ද උන්වහන්සේ කියන්නේ? උන්වහන්සේ සඳහන් කරන ඇතන රෝග, දිලිඳුකම, ප්‍රශ්න, කරදර නැහැ. උන්වහන්සේ පැහැදිලිව නම් කරා. උන්වහන්සේ කියන්නේ මේකයි කුරුසිය ඔබට තිබෙන්නේ. මනුෂ්‍යයන්ගෙන් ඔබට එන අදහස්, මනුෂ්‍යයන්ගෙන් ඔබට එන අදහස්, ඒව ඔබ ද්වේෂ කරන්නේ නැත්නම්, ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් ඔබට කවදාවත් කුරුසිය රැගෙන උන්වහන්සේගේ පසුපසින් ඔබට යන්නට බෑ. මේ පුද්ගලයා කියන දේවල් ඔක්කොම ඔබගේ මනස දාගෙන ඔබ ජීවත් වුණාම ඔබ ඒව ප්‍රතික්ෂේප කරමින් ඔබ තෝරගත්තා නම් උන්වහන්සේ කුරුස රැගෙන උන්වහන්සේගේ පසුපසින් යන්න. ස්වාමිනී, මගේ කැමැත්තත් නොවේ, නමුත් ඔබ වහන්සේ කැමැත්ත. මගේ කැමැත්තත් නොවේ, ඔබ වහන්සේ කැමැත්ත. බොහෝ වෙලාවට අපි කරන්නේ හැම කෙනාගේ කැමැත්ත අපි ඉෂ්ට කරන බලා සිටින්නේ. මනුෂ්‍යයන් සනසන ගුණාංගය තමයි අපිට තිබෙන්නේ, අපේ සිතේ තිබෙන අදහස්. අහවල් කෙනා මොකක් හිතයිද මං ගැන, මේ පුද්ගලයා මං ගැන මොකක් හිතයිද අහවල්. දැන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් මෙන් ප්‍රකාශ කරපු උන්වහන්සේ මනුෂ්‍යයන් ඉදිරි ප්‍රකාශන වෙලාවේදී උන්වහන්සේ බලාගෙන සිටියේ නෑ මනුෂ්‍යයන්ව සනසන්න. උන්වහන්සේ බලා සිටියේ සැබවින්ම දෙවිපියනන් වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරන්න. ඉතින් උන්වහන්සේ නිතරම උන්වහන්සේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කරේ. සමහර මනුෂ්‍යයන් උන්වහන්සේ විරුද්ධ පැමිණුණාම උන්වහන්සේ ගැන කල්පනා කරමින් කිව්වා, අනේ දෙවියනි මට මේක විශාල ප්‍රශ්නයක්. අහවල් කෙනා මේ දේ මට කිව්ව, මේ පුද්ගලයා මේ දේ මට කිව්ව. විශේෂයෙන්ම යුදවරුන්ගෙන් තමයි උන්වහන්සේට ප්‍රශ්න තිබුණේ. උන්වහන්සේට විශේෂයෙන්ම යුදවරුන්ගෙන් නැත්නම් ආගමික මනුෂ්‍යයන්ගෙන් උන්වහන්සේට ප්‍රශ්න තිබුණේ. උන්වහන්සේට පිටින් නෙමෙයි ප්‍රශ්න ආවේ. පාවුල්ටත් ප්‍රශ්න බලපුවාම පාවුල්ටත් පැමිණුණේ පිටින් නෙමෙයි ප්‍රශ්න, විශේෂයෙන්ම අපි දකින්නේ ආගමික මනුෂ්‍යයන්ගේ. ආගමික භාවය මනුෂ්‍යෙකුට ඇති වෙන්නේ කොහොමද? මනුෂ්‍යයාගේ ජීවිතේ ජීවන ලබාගත් මනුෂ්‍යයන්ක පාටම කොහොමද ආගමිකත්වේ නැත්නම් ආගමික ජීවිතයක් ගත කරන්නේ? දෙවියන් වහන්සේ කැමැත්තෙන් අහකට ගියාම, දෙවියන් වහන්සේ කැමැත්තෙන් අහකට ගියා, දෙවියන් වහන්සේගේ වචනෙට තවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දේවල් වලට විස්තර සහිතව උන්වහන්සේ කියන ප්‍රකාරයට ක්‍රියා නොකර සිටිපුවාම අපි දෙවියන් වහන්සේගෙන් කැමැත්තෙන් අපි අහකට යනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ දේවල් අපි තවත් සුළු කරපුවාම අනිවාර්යම අපි ආගමික මනුෂ්‍යයන් හැට අපි සිටින්නේ. එතන මොකද අපේ සූට් එක වැදගත් අපට? අපේ කතා කරන විලාශය, අපේ හැසිරීම, අපි කතා කරන විදිය, නැත්නම් අපේ ජීවිතේ, අපි ඔක්කොම ආත්මිකව නැත්නම් බාහිර දේවල් අපි පෙන්නමින් සිටින්නේ මනුෂ්‍යයන්ට. බාහිර දේවල් අපි පෙන්නමින් සිටින්නේ මනුෂ්‍යයන්ට. අපි කියන්නේ මම කිතුනුවෙක්, මම දේව දරුවෙක්, මම රංගපෑමක් මම කරන්නේ. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ රඟපාන අය. උන්වහන්සේට අවශ්‍යයි පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන්නට ඕනේ කියලා. පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන්නට ඕන, පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන්නට ඕන. සෑම කෙනෙක් පුත්‍රයන්. අපි නාමිකව පුත්‍රයන් නොවේ, දෙවියන් වහන්සේගේ සැබෑ කැමැත්ත කරමින් අපි සිටින පුත්‍රයන්. ආත්මන් වහන්සේ විසින් මඟ පෙන්වන්නන් සියලු දෙනාම දෙවියන් වහන්සේ කියන්නේ ඒ අය දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට පෙනී සිටින්නේ කියලා. පළවෙනි කොරින්ති පොතේ 8 පරිච්ඡේදයේ 1 පදයේ දේවතාවන්ට පුදන ලද දේවල් ගැනය අප සියල්ලන්ටම ඥාණය ඇති බව දනිමු. ඥාණය උඩඟුකම උපදවයි, නමුත් ප්‍රේමය වැඩ සිද්ධ කරයි. ප්‍රේමය වැඩ සිද්ධ කරයි. දෙවියන් වහන්සේට උන දිව්‍යමය ප්‍රේමයෙන් අපි ගමන් කරමින් වැඩ කරන්නේ. උන්වහන්සේට කම්මැලි පුත්‍රයන් නෙවෙයි අවශ්‍ය කරන්නේ.
බොහෝ කම්මැලි පුත්‍රයන් උන්වහන්සේට ඉන්නවා. එකිනෙක කෙනාගේ වැරදි සොයන පුත්‍රයන් ඉන්නවා. අකීකරු කමෙන් ජීවත් වෙන පුත්‍රයන් ඉන්නවා. දෙවියන් වහන්සේගේ දේවල් වලට දෙවියන් වහන්සේගේ දේවල් වලට දැන් ඒ අය මැලිව සිටින්නේ. ඉතින් මොකද හදන්නේ? තවත් අය යායේගේ බෝට්ටු රැඳ ගන්න උත්සාහ කරන්නේ. යම් ස්ථානයක මිනිස්සෙක් සිටිනවනේ, මිනිස්සුන් උත්සාහ කරන්නේ ඒ අය කැඳවන්න ඒ සිටින ස්ථානයට. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට ඕන දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙන ප්‍රකාශ වෙන්නට ඕන. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙන උන්වහන්සේව කැඳවේ පුත්‍රයන් හැටියට ජීවත් වෙන්න. බහලු නැටේ නොවේ, අලසකමේ ජීවත් වෙන්න නොවේ, නොවටිනා භාවයේ ජීවත් වීම නොවේ. දෙවියන් වහන්සේව කැඳවා තිබෙන්නේ පුත්‍රයන් මෙන් ජීවත් වෙන්න. පුත්‍රයන්, පුත්‍රයන් උන්වහන්සේට කැමති පුත්‍රයන්. උන්වහන්සේට අවශ්‍ය නැහැ මලානික ජීවිත අපි ගත කරමින් ආගමික මාත්‍යෙන් ජීවත් වෙ. සමහර කට කාලයක් ගියයින් පස්සේ තමයි ඔය රෝගේ පැමිණෙන්නේ අපේ ජීවිතේට. ආගමික මිනිස්යන් හැටියට අපි ජීවත් වෙ. අවුරුදු කීයක්ද ගැලවීම ලැබලා සිටිනේ? මම දැන් අවුරුදු 15ක් වෙනවා ගැලවීම ලැබලා. තවමත් මලානික ඔබේ සමහර කට ආගමික ගඳක් අපට දැනෙනවා එතන. කියන්නේ අවුරුදු 15 තිස්සේ මේ මිනිස්යා ආගමිකත්වයේ ජීවත් වෙලා සිටින්නේ. නැවුම් භාවයක් නැහැ. ගංගාවක් මෙන් උන්වහන්සේ කිව්වේ ඔබේ අභ්‍යන්තරෙන් ගංගාවක් මෙන් ගලා යන්නේ මාගේ ආත්මය. නමුත් එයායි කාලයක් ගියන් පස්සේ මලානිකව ජීවිතේ පාවෙන තරමට. කීප දෙනෙක් අපි සිටිනේ වගේම ඔය වලේ වැටලා අපි සිටින්නේට හේතුව අපි නපුරාගේ හඬට බොහෝසේ ඇවුම් කන්දිය අපි සිටින නිසා. ඉතින් අපි දකින්නේ අහංකාර මනසක් නෙමෙයි උන්වහන්සේට අවශ්‍ය කරන්නේ. උන්වහන්සේට අවශ්‍ය කරන්නේ වැඩ. උන්වහන්සේට ඕන වැඩ. උන්වහන්සේට ඕන දෙවියන් වහන්සේගේ නාමෙන් මනුෂ්‍යයන් ගැලවීම ලබා මනුෂ්‍යන් අතර අපි සාක්ෂිකාරයන් වී සිටින්නට ඕනේ කියලා. උන්වහන්සේට අවශ්‍යතාවයක් නැහැ කම්මැලි පුත්‍රයන්. ඔහි නිකන් උපදූප කතා කරමින් එකිනෙක කෙනාගේ මනස් අවුල් කරමින් සමහරක් එයාට හිතන්නේ විශේෂ අපට සේවයක් තිබෙනවා ඔබව අධෛර්යමත් කරන්න. මට දෙවියන් වහන්සේ විශේෂ සේවයක් තියෙනවා බ්‍රද, මම ඔබට විශේෂයෙන් කතා කර ඔබට කියා දෙන්නේ. දැන් අපි බලපුවම දාවිද්ගේ ජීවිතේ, දාවිද් යුද්ධ භූමියට ගිය වෙලාවේදී දාවිද්ගේ සහෝදරයන් විශේෂ කැඳවීමක් තිබුණා ඒ අයට දාවිද්ව අධෛර්යමත් කරන්න. නමුත් දාවිද් කිව්වේ නැහැ. මම මොකද්ද කිව්වේ? මම කිව්වේ මේ යෝධයාට කිසිම අයිතියක් නැහැ ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවට විරුද්ධව පැමිණෙන්න. දැන් මේ පරණ ගිවිසුම, අලුත් ගිවිසුම තුළ උන්වහන්සේ කියන්නේ ඔබ තුල වාසය කරන මම ලෝකයේ තනත්තට වඩා බලවන්තයි. ලෝකයේ තනතර වඩා බලවන්තයි කියලා කියන්නේ ලෝකයා කියන ඕනම දෙයට වඩා උතුම් දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ ශක්තිමත්. උන්වහන්සේ මලවුන්ගේ නැගිට. උන්වහන්සේ අප අතර. උන්වහන්සේ ජීවත් වී සිටින අප තුල උන්වහන්සේ වාසය කරමින් සිටින්නේ. එක යෝවාන් 4:4 උන්වහන්සේ සඳහන් කර තිබෙන පැහැදිලිව ඔබ තුල වාසය කරන තනන් වහන්සේ ලෝකයේ තනතට වඩා බලවන්තයි කියලා. ඇයි උන්වහන්සේ අපට එවැනි ධෛර්යමත් වචන වලින් උන්වහන්සේ අපව කතා කරන්නේ? අපට උන්වහන්සේ අපව උනන්දු කරන්නේ උන්වහන්සේගේ පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන්න. පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන්න. ආදාම්ට කිව්වේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන්න. නමුත් ආදාම් යක්ෂයාගේ බොරුව විශ්වාස කරලා වැටුණා. ඊශ්‍රායල් සෙනඟ උන්වහන්සේ උසවා ගත්තා. උන්වහන්සේ නිතරම මනුෂ්‍යයන් උසවන්ටයි බලා සිටින්. නමුත් ආපසු අපි දකින්නේ මනුෂ්‍යයන් නොහැදිලි කාරකමට වැටෙන විට දෙවියන් වහන්සේගේ දේවල් වලින් ඈත් වෙනවා. දෙවියන් වහන්සේගේ දේවල් වලින් මනුෂ්‍යයන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඉතින් දෙවියන් වහන්සේ විශේෂයෙන් අපව කැඳවා තිබෙන්නේ උන්වහන්සේගේ පුත්‍රයන් මෙන් ප්‍රකාශ වෙන්න කියලා. අපි තේරුම් ගන්න ඕන කොයිතරම් වැදගත් අපේ ජීවිතේ, අපේ මගේ පෞද්ගලික ජීවිතේ වැදගත්. මට කවුරු මොකක් කිව්වත් හරි මේ පෞද්ගලික මේ පුද්ගලයා මට වැදගත්. ඒට හේතුව මේ පුද්ගලයාව දෙවියන් වහන්සේ ගලවා ගත්තේ යම් කාරණාවක් සඳහා. උන්වහන්සේ ඔබව ගලවා ගත්තේ යම් කාරණාවක් සඳහා. ඔබ සිතනවා නම් මට කිසිම බලාපොරොත්තුවක් නැහැ මගේ ජීවිතය ගැන. ඔබ නපුරාගේ හඬ වැඩි කොට අසන නිසා තමයි ඔබේ ජීවිතේට ඒ ආකාරව දැනෙන්නේ. ඒ යක්ෂයා ඒවා රැවට්ටු ආකාරයෙන්ම ඔබවත් ඒ යක්ෂ රවට්ටන්ට එන්නේ. දෙවනි කොරින්ති පොතේ උන්වහන්සේ 11 පරිච්ඡේදයේ 3 පදේ පැහැදිලි ලෙස උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ යක්ෂයා, ඒ යක්ෂයම තමයි, ඒ සර්පයාම තමයි නැවත ඒවා රැවටු ආකාරයෙන්ම
පාවුල් පැහැදිලිව පවසන්නේ ඒවා රැවට්ටු ආකාරයෙන්ම මේ යක්ෂයන් නැවත නැවත එන්නේ සභාවට විරුද්ධව සභාව රවට්ටන්න. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් රවට්ටන්න. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් අතර බේද ඇති කරන්න. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් අතර එකිනෙක කෙනා ගැන වැරදි කතා කරන්න. නපුරු බීජ වපුරන්න. සහෝදරයන් අතර අපි දකින්නේ දෙවියන් වහන්සේ පිළිකුල් කාරණාව කරුණු වහන්සේ හිත උපදේශයේ සඳහන් කර තිබෙන්නේ පිළිකුල්ම කාරණාව තමයි සහෝදරයන් අතර බේද ඇති කිරීම. නැත්තම් වැරදි බීජ වපුරන එක. ඔබ අසා තිබෙන අර පුද්ගලයා ගැන, ඔබ අසා තිබෙන මේ පුද්ගලයා ගැන මොකද්ද ඔබ අසා තිබෙන්නේ? අහවල් කෙනා කියපු දෙය තමයි ඔබ අසන්නේ මේ වෙලාවේදී. නමුත් ඔබ අසලා නැහැ. ඔබ දැක්කේ නැහැ. ඔබ පැහැදිලි ඔබ දන්නේවත් නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් ඔබට යම් බොරුවක් කිව්වේ නිසා ඔබ විශ්වාස කරනවා ඒක. ඒ විශ්වාසය මත ඔබගේ මනසෙන් දැන් ඔබගේ තිබෙන වැරදි මතයක් මේ සහෝදරයා ගැන. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ ඔබ අන්ධකාරයේ ගමන් කරන්නේ. සහෝදරයෙකුට ඔබ විරුද්ධව සිටිනවා නම් ඔබ අන්ධකාරයේ ගමන් කරන්නේ. ඉන්තරම පැකිලියටපත් වෙනවා. ඔබ කියවන පළවෙනි යෝහාන් පොතේ දෙවෙනි පරිච්ඡේදුන් වහන්සේ සඳහන් කර තිබෙන්නේ සහෝදරයෙකුට ඔබ ප්‍රේම නොකර සිටිනවා නම් අනිවාර්යයෙන්ම පැකිලීමටපත් වෙනට ඔබට කාරණාවක් නැතයි කියලා. පැකිලීමටපත් වෙනට ඔබට කාරණාවක් නැතයි. ඉතින් සතුරා ඇවිත් ඔබේ මනසට නරක බීජ වපුරපුවාම ඔබ විශ්වාස කරනවා. ඒ යක්ෂයා මට කියපු දේ වැදගත් කරනවා. සමහර මනුෂ්‍ය සමග කතා කරපුවාම දෙවියන් වහන්සේගේ වචනයක් එයාගේ මුඛයේ නැහැ. නමුත් එයාට තිබෙනවා බොහෝ ආරංචි ඔබට දෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ එයාගේ මුඛයේ නැහැ. යොෂුවට දෙවියන් වහන්සේ කතා කළ කිව්ව යොෂුවා මම ඔබට එක දෙයක් කියා දෙන්න. යොෂුවා එකේ උන් වහන්සේ 7 සහ 8 උන් වහන්සේ කතා කළ පැවසුව යොෂුවට. යොෂුවා මෝසස් වරද්ද ගත්තා. දැන් මෝසස් අපාතර නැහැ. මෝසස්ට බැරි වුණා පොරොන්දු දේශයට යන්න. මෝසස් පොරොන්දු දේශය දැක්ක පමණයි. නමුත් මෝසස්ට බැරි වුණා පොරොන්දු දේශයට යන්න. නමුත් මම ඔබට එක දෙයක් පවසන්නම්. මෝසස් සමග මම සිටි ආකාරය මම ඔබ සමග සිටින්ටයි යන්නේ. ඒ වගේම එක දෙයක් මම ඔබට කියා දෙන්නම්. රෑ දවල් මේ වචනේ මෙනෙහි කරන්න. මෝසස් මම අන කරපු දේ උන්වහන්සේ කාලෙන් කාලයට මනුෂ්‍යන්ගේ මනුෂ්‍යන්ට උන්වහන්සේගේ වචනේ වෙනස් කරන්නේ නැහැ උන්වහන්සේ. හැම කෙනාටම උන්වහන්සේ කතා කරන්නේ එකම වචනයක් තමයි. සමහරක් අයට කැමති විවිධාකාර වචන. විශේෂ අනාගත වාක්‍ය රැස්සින් වලට යනවා. විශේෂ අනාගත වාක්‍යයක් මට ඕන. ඉතින් මේ මනුෂ්‍යයන් අනාගත වාක්‍යයකින් අනාගත වාක්‍යයකින් තවත් අනාගත වාක්‍යකින් ගමන් කරන ස්ථානවලට විශේෂ පුද්ගලයන් ඉන්නවා. දුරකථනයෙන් අනාගත වාක්‍ය දෙනවා. ඒ වගේම විශේෂ දීමනා යවන්ට උන අනාගත වාක්‍ය දෙනවා. ඉතින් මනුෂ්‍යයන් ජීවත් වෙන අනාගත වාක්‍ය වලින්. නමුත් දෙවියන් වහන්සේ පවසා තිබෙන අපට මතියු 4:4 මනුෂ්‍යයන් ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නොවේ. නමුත් දෙවියන් වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ කරන වචන, උන්වහන්සේගේ වචනෙන් අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ වචනෙන් අපි ජීවත් වෙන්නේ. ඉතින් අපි දකින්නේ උන්වහන්සේගේ වචනේ කොයිතරම් වැදගත්ද අපට. කොයිතරම් වැදගත්ද උන්වහන්සේගේ වචනේ අපට කොයිතරම් වැදගත්ද. ඉතින් නපුර රිඩ අපි දුන්නාම අපේ සිතට නොයෙකුත් සිතුවිලි වැරදි කතා අපේ සිතට දමන විට අපි පොඩ්ඩක්වත් අපේ සිත ආරක්ෂා කරන්නේ නැහැ. නම් සිත උපදේශයේ 4:23 උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ සියල්ලට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. සියල්ලට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. හිත උපදේශයේ 4:23 උන්වහන්සේ පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ සියල්ලට වඩා හැම දෙයට වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. සිත ආරක්ෂා කරගන්න. සිත ආරක්ෂා කරගන්න. ඒට හේතුව නපුරා ඔබේ සිතේ ඔබේ සිතුවිලි ගැන ඇවිත් ඔබ පරාජිතය කරන්නටයි උත්සාහ කරන්නේ. ඔබ විනාශ කරන්නට යක්ෂය උත්සාහ කරන්නේ. ඔබ සිත සන්තෝෂයෙන් උන්වහන්සේට සේවය නොකර සිටින නිසා. සමහරකට අපි නිතරම කියන්නේ සේවය කියලා කියන්නේ මෙන්න වේදිකාවේ සිටින පුද්ගලයන්. අපි සිළු දනාම දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ අලුත් ගිවිසුමේ සේවකයන් හැටියට. අනේ මට බෑ, මට තනතුරු, මම බයිබල් විද්‍යාලයට ගියේ නෑ, මට දන්නේ නෑ. දැන් ඔකත් අපේ ප්‍රශ්නේ තිබෙන්නේ අපට. අපි අසා තිබෙන වැරදි අදහස්. අපි අසා තිබෙන වැරදි අදහස්. දෙවියන් වහන්සේ ඔබ තුල පැය 24ම සිටිනවා කියලා අපි තේරුම් ගන්න ඕන. ආත්මන් වහන්සේ ඔබ තුල වාසය කරමින් සිටින්නේ. අලුත් ගිවිසුමේ උන්වහන්සේ අප තුල වාසය කරමින් සිටින්නේ. උන්වහන්සේ කිව්වේ නැහැ මම සුදු පරවියෙක් මෙන් ඔබගේ සිතට ඇවිත් ඔබ අත්තර යනවායි කියලා. හිතන වෙලාවට ඔබ නරක වුණාම මම ඔබ අත්තර යනවායි කියලා නැහැ. උන්වහන්සේ අප අත්තර යන්නේ නැහැ. උන්වහන්සේ අප තුලයි.
උන්වහන්සේ අප තුලයි. අපව අත්හැරයන්නේ නැහැ උන්වහන්සේ. පරණ කිවිසුම අපි දකින්නේ භාජන ගැළවීම නොලබා සිටිය නිසා උන්වහන්සේ කාරණාව ඉෂ්ට කරා, නැවත උන්වහන්සේ ඉසුණා, කාරණා ඉෂ්ට කරා, නැවත ඉසුණා. ඉතින් අලුත් කිවිසුම සබාව හැටියට අපි නිතරම අනේ ස්වාමිනී මාතුලට වඩින්න, ස්වාමිනී මාව ආත්මෙන් පුරවන්න, ස්වාමිනී මාව ස්පර්ශ කරන්න, ස්වාමිනී අපි දිනපතා යාත්‍නා කරනවත් උන්වහන්සේ කියන්නේ මම ඔබ තුලයි වාසය කරන්න, මාගේ ආත්මය ඔබ තුලයි වාසය කරන්නේ. ඒ අලුත් ගිවිසුමේ දේව දරුවන් හැටියට කවදාද පාවුල් අපි දකින්නේ යාත්‍නා කරේ ස්වාමිනී ඔබ වඩින්න මා තුලට? අලුත් ගිවිසුමේ ඉතා වැදගත් දෙවියන් වහන්සේගේ ලියවිල්ලෙන් පැහැදිලි කර අපට දුන්න කාරණා කීපයක්ම තිබෙනවා. නමුත් අපි දකින්නේ පාවුල් නිතරම දෙවියන් වහන්සේට ස්තුති දීමින් යාත්‍නා කරමින් සිටියේ. ස්තුති දීමෙන් සියල්ල ගැන උන්වහන්සේට ස්තුති දීමෙන් යාත්‍නා කරමින් සිටියේ. ඉතින් අපි දේව දරුවන් හැටියට දෙවියන් වහන්සේ යොෂුවට කිව් ප්‍රකාට යොෂුවට කිව්වේ රෑදාවල් මේ වචනය මෙනෙහි කරන්න. රෑදාවල් මේ වචනය මෙනෙහි කරන්න. රෑදාවල් කියලා කියන්නේ ඒක ෆුල් ටයිම් ජොබ් එකක්. ඒ කියන්නේ ඔබ නිතරම ඒදී කරමින් සිටිනට ඕන. ඒක නිකම් තාවකාලික දෙයක් නෙවෙයි, නිතරම. ඔබ කියයි මගේ ඉස්සරහා මගේ බයිබලයේ තියන් ඉන්න බෑ හැම වෙලේම. මං කොහොමද ඒ දේ කරන්නේ? මනුෂ්‍යයම් මම රැකියාව කරන්නට ඕන, මගේ ව්‍යාපාරයක් මං කරනවා, මට බයිබලයක් අතේ තියන් ඉන්න බෑ. ඒ නිසා උන්වහන්සේ නාහක තිබෙන්නේ ඔබගේ සිත ආරක්ෂා කරන්න සියල්ලට වඩා. ඒට හේතුව ජීවනය නිකුත් වෙන්නේ එම ස්ථානයෙන්. ජීවනය නිකුත් වෙන්නේ එම ස්ථානයෙන්. ඔබේ සිත ආරක්ෂා කරගන්න ඕයි කියලා කියන්නේ දේව වචනේ මෙනෙහි කරන්න. දේව වචනට අදාළ නැතුව දෙයක් ඔබ අසනවා නම් ප්‍රතික්ෂේප කරන්න, එපා කරන්න, පවසන්න මට අයිතියක් නැහැ. දේව වචනට සමග එකඟ වෙන්නේ නැති දෙයකට මම එකඟ වෙන්නේ නැහැ. ඒට හේතුව මෙන්න මෙයයි. සමහරක් විට මිනිස්සුන් කියන්නේ මම පිළිගන්නේ නැහැ බොරු විගැන්වීම්. බොරු විගැන්වීම් ඔය යක්ෂයාගෙන දෙයක්. ඔබ දන්නවද බොරු විගැන්වීමක් ඔබට පැමිණෙන්න පුළුවන් ඔබේ ජීවිතෙන්? හොඳ යහපත් ස්වභාවක වචනය උගන්නන ස්වභාවක ඔබට සිටිනට පුළුවන්. ඒත් ඔබට පුළුවන් බොරු ඉගැන්වීමක් යටතේ සිටින්න. අනේ බ්‍රද කොහොමද ඒ සිදු වෙන්නේ? මම නම් හිතුවේ අපිට පුළුවන් ඉතා විශේෂ ස්වභාවකට ගිහින් දේව වචනය උගන්නන ස්වභාවකට ගිහින් අපට සිටින්නට පුළුවන්. අනේ කොහොමද කියන්නේ? මං කොහොමද බොරු ඉගැන්වීමක් යටතේ සිටින්නේ? ඒට හේතුව මෙන්න මෙයයි. දෙවියන් වහන්සේගේ වචනය අසන මනුෂ්‍ය නෙවෙයි ආශිර්වාදලත්. දෙවියන් වහන්සේගේ වචනේ අසන කෙනා නොවේයි සැබෑ ගුරුකම් වල ජීවත් වෙන්නේ. නැත්නම් සැබෑ ඉගැන්වීම බුරු ඉගැන්වීමක් යටතේ නොවේ ඔබ සිටිනට පුළුවන් කියලා ඔබ කියයි. නමුත් පෞද්ගලික ඔබ සුභ ආරංචිය වචනය, දේව වචනය, ඔබ උන්වහන්සේගේ වචනය අසා, ඒ වචනය අසා පිළිපදින් නැත්නම් හෙබ්‍රු 4 පරිච්ඡේදයේ 2 පදේ කියන ප්‍රකාරයට උන්වහන්සේගේ වචනය සමග ඔබ ඇදහිල්ලෙන් එක්සත් වෙන්නේ නැතිනම් ඔබ බොරු ඉගැන්වීමක් යටතේ සිටින්නේ. ඒට හේතුව මෙන්න මෙයයි. ඔව් දේශකයාට කියන්න පුළුවන්, නමුත් මගේ ප්‍රශ්නය දැන් මොකද්ද ඔබ කරන්නේ? ඔබට ඉගැන්වීමක් තිබෙන යම් ඉගැන්වීමක් යටතේ ඔබ ජීවත් වෙනවා. ඔය මිනිස්සයා කිව්වා, ඔය නිතරම කියනවා දෙවියන් වහන්සේ කැමැත්ත මම ආශිර්වාද ජීවත් වෙන්න ඕන, දේව කැමැත්ත මම සුව වෙන්නට ඕන, දේව කැමැත්ත මගේ ජීවිතේ දියුණු වෙන්නට ඕනයි කියලා. නමුත් ඒ මනුෂ්‍යයා අසන දේ නොවේ කරන්නේ. ඉතින් මනුෂ්‍යයා මොකද්ද කරන්නේ? බොරු ඉගැන්වීමක් යටතේ සිටින නිසා. බොරු ඉගැන්වීමක් යටතේ සිටින නිසා. දැන් අපි දකින්නේ ඒව රැවටුනේ කොහොමද? දෙවියන් වහන්සේගේ විශාල උන්වහන්සේගේ සේවය යටතේ සිටි ආදම්සා ඒවා. උන්වහන්සේට සභාවක් තිබුණ නැහැ. ඒ දවසල උන්වහන්සේ තමයි සභාවේ නායක හැටියට සිටියේ. උන්වහන්සේගේ සභාව දෙන්නේ පමණයි සිටියා. ආදම් සහ ඒවා දෙන්නටම අවවාද කළා, ඉගැන්නුවා වචනය. නමුත් මොකක්ද ඊට පස්සෙ සිද්ධ වුණේ? දෙවියන් වහන්සේ කියපු දේ නොවේ කරේ. දෙවියන් වහන්සේ කියපු දේ නොවේ කරේ. ඒගොල්ලෝ කරේ එයා කැමති දේ. නැත්තම් සතුරාගේ හනට ඇහුම්කන් දී දෙවියන් වහන්සේගේ වචන විරුද්ධ වුණා. ඒ නිසා පවසන්න එපා මම සුභ ආරංචිය, මම හොඳ රැස්වීමක නැත්තම් හොඳ ස්වභාවක මම සිටින්නේ නිසා මම කවදාවත් ඔය බොරු ඉගැන්වීම් වලට එකතු වෙන්නේ නැහැ. බොරු ඉගැන්වීමක් වෙන්නේ ඔබේ ජීවිතේ ඉබේම. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු නොවි ඔබේ කැමැත්ත කරපුවාම ඔබ සතුරාගේ අහන්න රැහුම් කන්දී ඔබ ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක බොරු ඉගැන්වීමක් යටතේ ඔබ සිටින්නේ. මරණය තමයි බොරු ඉගැන්වීම. අපේ ජීවිතේ මරණය පමණයි ගෙන දෙන්නේ, පරාජය පමණයි ගෙන දෙන්නේ අපේ ජීවිතේට. ජයග්‍රහණය නොවේ පරාජය.
ඉතින් අපි තේරුම් ගත්තා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ ලියවිල්ලේ මේ වචනෙන් ඔබගේ මුඛයේ පුරවාගෙන සිටින්න මේ වචනේ ඔබගේ මුඛයෙන් පහ නොවේවා. නිකන් ලිස්සල් යන්නට ඉඩ දෙන්න එපා. මේ වචනය මෙනෙහි කරන්න, මේ වචනය සිතන්න, මේ වචනය පමණක් කතා කරන්න ඔබගේ මුඛයෙන්. බ්‍රදර් එහෙම කරන්න බෑ, අපට වෙලා නැහැ. ඕ අපට තිබෙනවා රූපවාහිනී තිබෙනවා බලන්න, අපට පුවත්පත් කියවන්න තිබෙනවා, අහවල් කෙනාගේ දේවල් අපට ඒ ගැන පොඩ්ඩක් බලන්නට ඕන, මේ අසල් වැසියාගේ අර අහවල් කෙනත් එක්ක දුවල ගියා ඒ ගැන පොඩ්ඩක් බලන්නට ඕන, මෙන්න අහවල් කෙනා කාමේ ජීවත් වෙන්නේ, අපට ඒවත් බලන්න එපා. දැන් මොකද්ද ඔබ කරන්නේ? ඔබගේ සිතෝ බා ආරක්ෂා කරගන්න නැහැ. ඔබගේ සිතෝ ඔහි මේ හැම තැනම යන්න ඉඩ දෙනවා ඔබ. ඔබේ සිතෝ ඔබ එහාටයි මෙහාටයි යන්න ඉඩ දෙනවා. ඔබ කියන්නේ ස්වාමිනි මට නම් දැන් ඔබ දෙවියන් වහන්සේ වෙන්නට හදනවා. හැම දෙයක් ගැන කනස්සලුවේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ ඔබේ කරදර සියල්ල මට බාර කරන්න. මම තමයි දෙවියන් වහන්සේ. මට සියල්ල කරන්න පුළුවන්. මට කිසිම දෙයක් අපහසු නැහැ කරන්න. උන්වහන්සේට කිසිම දෙයක් අපහසු නැහැ. විශේෂයෙන්ම උන්වහන්සේට එක දෙයක් උන්වහන්සේටම උන්වහන්සේට කිසිම දෙයක් අපහසු නැහැ කියලා කිව්වා. අපි නිකන් එක පහට කියන්නේ උන්වහන්සේට කිසිම දෙයක් අපහසු නැහැ. නෑ, සමහර දේවල් උන්වහන්සේ කරන්න බෑ. උන්වහන්සේට බොරු කියන්න බෑ. උන්වහන්සේට පව් කරන්න බෑ. උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ලියවිල්ලේ උන්වහන්සේ සඳහන් කර තිබෙන සෑම දෙයක්ම ඉෂ්ට කරන්නට උන්වහන්සේ බලා සිටින්නේ. උන්වහන්සේට බොරු කියන්න බෑ. උන්වහන්සේට පාපයක් කරන්න බෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාරයට මම දෙවියන් වහන්සේගේ වචනයෙන් පෝෂණය ලබා ගන්නවා. පෝෂණ ලබා ගැනීම මගේ වගකීම. මගේ වගකීම පෝෂණ ලබන්නට ඕන. පෝෂණ ලබා ගන්නවා කියලා කියන්නේ අසන දෙයට කීකරු වෙන එක. අසන දෙයට කීකරු වෙන එක තමයි පෝෂණය කියලා කියන්නේ. සැබෑ පෝෂණය කියන්නේ අසන දෙයට කීකරු වී ගමන් කරන එක. බොහෝ මිනිස්සු අසනවා 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 හැම දෙයක්ම අසනවා. දැන් ඒගොල්ලෝ මනස පුරවාගෙන තිබෙනවා කියලා පවසනවා. නමුත් කිසි දෙයක් නැහැ. ඒට හේතුව ඇදහිල්ල පැමිණෙන්නේ ඔබේ ජීවිතේට දේව වචනේ ඇසීමෙන්. රෝම 10 17 සඳහන් කර තිබෙන්නේ ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනේ ඇසීමෙන්. දැන් ඇසීම කියන වචනේ අපි නිකන් හිතන්නේ ওই ශබ්ද විකාශන අපි ඇසුවා නම් මෙන්න මට ඇදහිල්ල තිබෙනවෙයි කියලා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ විශේෂයෙන්ම ශබ්ද විකාශන අසන දෙන්නේ නෙවෙයි. උන්වහන්සේ කියන්නේ වචනේ අසා ඒ වචනේ ඉතා පැහැදිලිවස තේරුම් අරගෙන ඒ වචනේ අනුව ඔබ ක්‍රියාවට දැම්මොත් පමණයි ඔබට ඇදහිල්ල පැමිණෙන්නේ. ඒ වචනේ අසා ක්‍රියා කරන්න. අනේ මට බෑ ක්‍රියා කරන්න. ඔව් අසන්න මට පුළුවන්. ඉතින් අපි දකින්නේ බයිබලේ සඳහන් කර තිබෙන්නේ දේව වචනේ අසන්න සැබවින්ම ඒගොල්ලෝ ඇත්තටම තමාගේම ජීවිතය රවට්ටගෙන සිටින්නේ. වචනේ අසන එක යාකෝබ් 1:22 සඳහන් කර තිබෙනවා අසන්නෝ තමාව රවට්ටාගෙන සිටින්නේ කියලා. රැවටිලි සහිත ජීවිතයක් තමාම රවට්ට ගන්නවා. තමාම රවට්ට ගන්න තමාම රවට්ට ගන්නවා. ඉතින් අපි තෝරගමු වචනේ අසා පිළිපදින්න. වචනේ අසා පිළිපදින්න. වචනේ ස්වාමිනේ වහන්සේගේ වචනේ බොහෝ දේවල් තිබෙනවා. පෝෂණය කොයිතරම් වැදගත්ද මට. මං දෙවියන් වහන්සේගේ පෝෂණය ලබා ගත්තොත් තමයි මට පුළුවන්කමක් තිබෙන්නේ ශක්තිමත්ව ජීවත් වෙන්න. ලෝකයට ගිහින් ප්‍රකාශ කරන සැබවින්ම උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මලවුන්ගේ නැගිට සිටිනොයි කියලා. ලෝකයේ ඉදිරියට ගිහින් ඔබට පවසන්න පුළුවන් උන්වහන්සේ ඊයේත් අදත් සදාටම උන්වහන්සේ එකාකාරව සිටින්නේ. උන්වහන්සේ මේ පොළොවේ සිටින්නේ සැබවින්ම උන්වහන්සේ ජීවතුන් අතරයි සිටින උන්වහන්සේ. කවදාවත් කිසි කෙනෙකුට ආශිර්වාදයක් නොවන විදිහට නොවේ උන්වහන්සේ සිටින උන්වහන්සේ ජීවතුන් අතරයි සිටින්නේ. උන්වහන්සේ ඊයේ කර දේවල් අදත් කරමින් සිටින්නේ. අපි කියවපුවාම හෙබ්‍රු 13:8 වෙනි සහ 9 වෙනි පද අපි කියවපුවා උන්වහන්සේ ඊයේත් අදත් සදාටම එකාකාරයි. ඊයේ කළ දේවල් උන්වහන්සේ අදත් කරමින් සිටින්නේ. අද කරන දේවල් උන්වහන්සේ හෙටත් කරමින් සිටින්නේ. උන්වහන්සේ අවුරුදු 2000කට පෙර මේ පොළොවේ ගමන් කරපු අවස්ථාවේදී උන්වහන්සේ මනුෂ්‍යයන් සුව කරමින් සිටියේ. ඒ වගේම උන්වහන්සේ අද දවසේදීත් මනුෂ්‍යයන් සුව කරමින් සිටින්නේ. උන්වහන්සේ මනුෂ්‍යයන් සුව කරමින් සිටින උන්වහන්සේ ඊයේත් අදත් සදාටම එකාකාරයි. ඊයේත් අදත් සදාටම උන්වහන්සේ එකාකාරයි. උන්වහන්සේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කියන්නේ ඊළඟ පදේ කියන්නේ අමුතු ඉගැන්වීම් වලට ඔබ අසු වෙන්න එපයි කියලා. ඇයි? ඕනම ඉගැන්වීමක් උගන්නන උන්වහන්සේ ඊයේ කරපු දේවල් අද කරන්නේ නැහැ කියලා. ඒක බොරු ඉගැන්වීමක්.
අපි පදේ කියවමු හෙබ්‍රු 13 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් සදාකාලයටත් ඒකාකාරමය. අනේකාකාර වූ අමුතු ඉගැන්වීම් කර්ණකොටගෙන අහකට ගෙන යනු නොලබල්ලා. මක්නිසාද කෑම ගැන විවෘත වූවන්ට ප්‍රෝජනයක් වුණේ නැති නිසා කෑමවලින් නොව අනුග්‍රහයෙන් සිත ස්ථීර වීම යහපත්ය. අනුග්‍රහයෙන් සිත ස්ථීර කරන්න කොයිතරම් වැදගත්ද? අපේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. සමහරක් කිට අපි හිතන්නේ මේ පණිවිඩය මං අසා තිබෙනවා, මේක මේ අවුරුදු ගණනාවට පෙර මං අසා තිබෙන පණිවිඩය. මීට වඩා වෙනත් දෙයක් තිබෙනවාද? පරසවරු ඒ කාලේ සිටි පරසවරුත් ඒ අයටත් කැමති වුණේ යේසුස් වහන්සේ අමුතු විශේෂ දේවල් උන්වහන්සේ උගන්වන්නට උනේ කියලා. නමුත් යේසුස් වහන්සේ ඉගැන්වුවේ ඉතාම සරලව. උන්වහන්සේ උදාහරණ ගත්තේ ගස්කොළන් දිහා බලා, ඒ වගේම අහසේ පක්ෂීන් දිහා බලා, උන්වහන්සේ කඳු දිහා බලා, උන්වහන්සේ ඉතාම සරලව ගැන්වූ දේවල්. සරසවරු කිව්වා මේ මිනිස්යාට කිසිම දෙයක් දන්නේ නැහැ. නිතරම ගල් ගාලා මරණ දාන්න හැදුවේ. වයස ගැන කල්පනා කරා. ඔබේ වයස මෙච්චර 35ක්වත් නැහැ. ඔබ කොහොමද ආබ්‍රහම්ට පෙර සිටියයි කියලා කියන්නේ? ගල් ගාලා උන්වහන්සේ මරා දාන්න උත්සාහ කරා. නමුත් යේසුස් වහන්සේ කිව්වම සිටියසේක. උන්වහන්සේ කිව්වේ ආබ්‍රහම්ට පෙර මම සිටියයි කියලා. අපි දන්නවා මේ යේසුස් වහන්සේගේ මව්පියන්, අපි දන්නවා මේ යෝසෆ්ගේ පුතා නොවේද? මේ යේසුස් වහන්සේගේ සහෝදරයන් සහෝදරයන් අපස් සමග නොවේ සිටියේ? අපට බැහැවක පිළිගන්න. ඉතින් අපි මව්පියන් හෝ නැත්නම් අපේ සහෝදරයන් නිසා ඇයි පැකිලීමට පත්වෙන්නේ අපි? කවුරුර කෙනෙක් ඔබ හඳුනන නිසා ඇයි පැකිලීමට පත්වෙන්නේ? දෙවියන් වහන්සේගේ වචනයක් නම් පිළිගමු අපි ඒක. දෙවියන් වහන්සේගේ වචනේ නොවේනම් අපි ඒක ප්‍රතික්ෂේප කරමු. ඒ මිනිස්යන්ට බැරි වුණා, යේසුස් වහන්සේට බැරි වුණා මිනිස්යන්ට සුවය ගෙන දෙන්න සහ සඵලත්වය ගෙන දෙන්න. ඇයි? ඒ මිනිස්යන් යේසුස් වහන්සේ තමාගේම මනුෂ්‍ය අතරට ගිහින් සුභාරංචි වචනේ දේශනා කරා. උන්වහන්සේගේ ශුද්ධාත්මන් වහන්සේ මා තුළ වාසය කරනවායි කියලා උන්වහන්සේ මාව යවා තිබෙන මනුෂ්‍යන් උසුව කරන, මනුෂ්‍යන් නිදහස් කරන, මනුෂ්‍යන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙන්න. ඒ මනුෂ්‍යන් කිව්වා මේ යෝසෆ්ගේ පුතා නොවේද? අපි දන්නවා මේ මෙයාගේ සහෝදරයන් සහෝදරයන් අපි දන්නවා කියලා පැවසුවා. පැකිලීමට පත් වුණා. ඉතින් බයිබලයේ සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේට බැරි වුණා ඒ මනුෂ්‍යන් අතර බලවත් දේවල් කරන්න. ඊට පස්සෙ යේසුස් වහන්සේ ලූක් 4 වෙනි පරිච්ඡේද 18 වෙනි පදයේ සිට ඔබ දිගටම කියවගෙන ගියා නම් බලා ගන්න පුළුවන්. උන්වහන්සේ මෙවැනි ප්‍රකාශනයක් කළා. මේ ප්‍රකාශයේදී උන්වහන්සේ පැවසුවේ බොහෝ වැන්දඹු ස්ත්‍රියන් සිටියයි කියලා. එලියාගේ කාලයේ බොහෝ වැන්දඹු ස්ත්‍රියන් සිටියා. නමුත් එලියා ප්‍රකාශ වුණේ මේ එක වැන්දඹු කෙනෙකුට පමණයි. ඇයි? මොන හේතුවක් නිසාද? ඒත් යුදවරෙක් නොවේ. ඇයත් යුදවරෙක් නොවේ. ඇයත් අනජාතිකයෙක්. බොහෝ වැන්දඹු ස්ත්‍රියන් සිටියයි කියලා ඊශ්‍රායල් දේශයේ. මේ අනාගත වතුරු කියපු වචන විශ්වාස කරේ නැහැ. බොහෝ වැන්දඹු ස්ත්‍රියන් සිටියා. දුකින්, කනස්සල්ලෙන්, ණයබර ප්‍රශ්නෙන් හෙට දවස විතර අපි කන්නේ ඉන්නේ, ඊළඟ වේල අපි කොහෙන් ලැබෙනවද කියලා දන්නේ නැහැ. මරණයට පත් වෙලා සිටිය බොහෝ වැන්ද බිස්ත්‍රයන් සිට මොහොත කල්පනා කරලා බලන්න. ඇයි යේසුස් වහන්සේ එවැනි ප්‍රකාශනයක් කළේ? සෙනගාතර බොහෝ වැන්ද උන්වහන්සේට කියන්න තිබුණා. ඔව්, ඉතින් එලියා බලන්න කොහොමද උන්වහන්සේ අපේ අඳුන්නේ නැහැ. උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ බොහෝ වැන්දඹු ස්ත්‍රියන් සිටියයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ වැන්දඹු ස්ත්‍රියන්ගේ ජීවිතවලටත් මෙම ආශිර්වාදයත් ලබා ගන්න තිබුණා. නමුත් පණිවිඩේ පිළිගත්තේ නැහැ. එලියා ආපු ඒ මිනිස්සයා මහා මෝඩ මිනිස්සෙක්. ඒ මිනිස්සයා කියන දේවල් අපට විශ්වාස කරන්න බෑ. එලියා කියන ඒ පුද්ගලයා, ඒ මිනිස්සයා සඵලත්වය ගැන උගන්වන පුද්ගලයා. ආපු අපේ නිවසටම කියයි මට කෑම වෙලා දෙන්නේ කියලා. ඒ මිනිස්සු උගන්නන්නේ සඵලත්වය. ඒ නිසා මම සඵලත්වයේ පණිවිඩේ මම ප්‍රතික්ෂේප කරනවා. මම මැරලා ගියත් කමන්නේ නැහැ. ඔය එලියා කියන මිනිස්සයා මම විශ්වාස කරන්නේ නැහැ. බොහෝ වැන්දඹුවන් ඔය ආකාරව සිටී. අපට එපා ඔය සඵලත්වය ඉගැන්වීම. සඵලත්වය ඉගැන්වීම අපට ඕනේ නැහැ. අපි මැරලා ගියත් කමන්නේ නැහැ. ඉතින් බයිබලයේ සඳහන් කර තිබෙන්නේ එලියාට බැරි වුණා ඒ වැන්දඹු ස්ත්‍රියන්ට ආශිර්වාද කරන්න. ඇයි? ඒ අයට කැමතිුනේ නැහැ. අය නම් කර තිබුණේ එලියා මේ සඵලත්වයේ ගුරුවරයෙක්.
අදත් අපි දකිනවා සභාවල්වල බොහෝ මිනිස්යන් වාඩි වී සිටින්නේ කියන්නේ ওই සඵලත්වයේ පණවිඩිය අපට එපා. මම ඔබට එක දෙයක් කියා දෙන්නම්. සඵලත්වය කියන තේරුම වැඩි දියුණුව, ඉදිරියට යෑම, කාසි නෝට්ටු වලට පමණක් සීමා කරන්න නොවේ. අපට තිබෙන්නේ සඵලත්වය කියන දියුණු වෙන එක හැම අතින්ම. ඉතින් සඵලත්වයේ පණිවිඩය අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ වැඳපු ස්ත්‍රියන් මරණයට පත් වුණා. නමුත් එක වැඳපු ස්ත්‍රියෙකුට පමණයි උන්වහන්සේ ප්‍රකාශ, නැත්නම් අපි දකින්නේ විශේෂයෙන්ම එලියා උන්වහන්සේගේ මඟ පෙන්වීමක් යටතේ ප්‍රකාශ වුණේ. ඇය ආශිර්වාද ලබා ගත්තා. ඇය දෙවියන් වහන්සේගේ ආශිර්වාද දැක්කා. ඇය පැවසුවේ සැබවින්ම ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක්. ඇය සඵලත්වයේ පමණක් නොවේ, ඇය ලබා ගත්තේ ඇයගේ දරුවත් මරණයට පත් වුණා. ඒ වගේම ඒකින් සුවයත් ලබා ගත්තා. මේ එලියා කියන මිනිසයාට කැම වෙලා දුන්න නිසා. ඔබ සත්‍ය වචනයත් සමඟ සම්බන්ධ වෙන විට සම්බන්ධ වීම ඉතා වැදගත්. සම්බන්ධ වීම ඉතාම වැදගත්. ඔබ දන්නේ සමහරකට මනුෂ්‍යයන් කියන අපට සම්බන්ධ වෙන්න බෑ. අපට මේ ලයිට් එළිය තියෙන්නට පුළුවන්. ඒ වගේම සද්ද විකාශන තිබෙන්න පුළුවන්. හැම ඉතාම වැදගත් බහන්න තිබෙන්නට පුළුවන්. නමුත් අපි ඒ බලය සමග සම්බන්ධ වෙන්නේ නැත්තම් කිසි ප්‍රයෝජනයක් නැහැ. දෙවියන් වහන්සේගේ බලය සත්‍යය සමග අපි සම්බන්ධ වෙමු. සම්බන්ධ වෙන විට තමයි අපට උන් වහන්සේගේ ආලෝකය දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. අපි නිකාම්ම නිකන් ඩිස්කනෙක්ට් කරගන්න, ඒ කියන්නේ විසන්ධි වෙනවා. අපි බේම විසන්ධි කරගන්න. ආවෝක බෑ, ඕව බෑ, ඕව බෑ, ඕව බෑ, ඕක බෑ, ඕක. මගේ මේ කූඩානම, මගේ මේ රාමුව, මගේ රාමුව හැටි නැත්තම් මගේ තියෙන ඉගැන්වීම් හැටි ඔබ ඇතුල් වෙනවා නම් හොඳයි, නැත්තම් ඉතින් මම ඔබ පිටිගන්නේ නැහැ කියලා. සඵලත් ඉගැන්වීම් මොකක්ද තිබෙන වැරද්ද? මිනිස්සෙක් දිනු වෙන්නේ කවුරුත් බලන් ඉන්න දිනු වෙන්න. සඵලත් ඉගැන්වීම් ගැන මොකක්ද තිබෙන වැරද්ද? දෙවියන් වහන්සේ කැමැත්ත මිනිස්සෙක උසවන්න, මිනිස්සෙක උසවන්න. සඵලත් ඔබ ගැලවීම ලැබුවාම මොකද්ද ඔබ ලැබුණේ? සඵලත්ය. ගැලවීම සඵලත්ය නොවේද? ශුද්ධාත්ම බෞද්ධිස්ම සඵලත්ය නොවේද? සුවේ ලබන එක සඵලත්ය නොවේද? දෙවියන් වහන්සේට ආශිර්වාද කරපුවාම ඔබ සාක්ෂි දරන විට ඔබ සාක්ෂි දරගන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබ සඵල කරයි කියලා. දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ දිනු වෙන එක, සඵල වෙන එක, ආශිර්වාදේ ගමන් කරන එක නැහැ. මම විශ්වාස කරන්නේ. ඉතින් උන් වහන්සේ කියන්නේ බොහෝ වැඳපු ස්ත්‍රියන් ඒ කාලේදී සිටියා. ඉතින් උන් වහන්සේට පුළුවන් ඒ පරිවර්තනය අදට අපට කතා කරලා පවසන්න. අද දවසේ තව බොහෝ කිතුණු භක්තිකයන් බොහෝ කිතුණු භක්තිකයන් පවසන්න පුළුවන් යාට අපට එපා ඔය ගැන්වීම. සඵලත්වේ මම පිළිගන්නේ නැහැ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ දිනු වෙන එක, සඵල වෙන එක, ආශිර්වාද ලබන එක කුයි කවුරුත් සතුටුයි. විශේෂයෙන්ම ඔබේ සභාවේ නායකයා සතුටුයි. ඒට හේතුව යාත්‍නාට පිළිතුරක් ලැබුණා ඔබට. සාක්ෂියක් ඔබ දැරුවා. ඔබ අනිත්‍යවත් ශක්තිමත් කළා. ඔබ කියනවා නැහැ සඵලත්වේ අපට එපා. ඔය පණිවිඩය පිළිගන්නේ නැහැ කියලා. ඒක විශාල ප්‍රශ්නයක්. අපි එවන් මිදෙන්නට ඕන. ඉන්පසු උන්වහන්සේ පැවසුවා තවත් කාරණාවක්. බොහෝ කුෂ්ඨ රෝගයන් සිටියා ඒ කාලේදී. නමුත් එලිෂා ප්‍රකාශ වුණේ නාමන්ට පමණයි. මොන හේතුවක් නිසාද? බොහෝ කුෂ්ඨ රෝගයන් විශ්වාස කරේ ආපෝ මේ එලිෂා කියන මිනිසයා සුවය ගැනමයි කතා කරන්නේ. ඕනම රැස්වීමකට ගියා නම් මනුෂ්‍යන්ට ආශිර්වාද කරනවා, සුවය ලබා දෙනවා. මනුෂ්‍යන්ට කියලා කියයි හත්වරක් ගිලින්න යෝර්දන් ගඟේ, නැත්තම් මොකක් හරි කරන්නයි කියලා කියයි. ඔය මෝඩ දේවල් කරන්න මට වෙලාව නැහැ. මම උන්ව විශ්වාස කරන්නේ. මම ওই දේශයක මම ප්‍රතික්ෂේප කරනවා සම්පූර්ණයෙන්ම. බොහෝ කුෂ්ඨ රෝගයන් සිටියා කියලා උන් වහන්සේමයි පැවසුවේ. මොහොතක් කල්පනා කරලා බලන්න. සමහරක් වෙලාවට පද කියවන විට අපි ඒක අපි නිකන් ඔහේ පදේ කියවනවා නිකන් කතන්දර පොතක් හැටියට. නමුත් අපි ඒ පදේ අපි වචනෙන් වචනයට බලාගෙන ගියාම වචනේ මෙනෙහි කරපුවම දෙවියන් වහන්සේට පුළුවන් අපට එලිදරව්වක් දෙන්න. බොහෝ කුෂ්ඨ රෝගයන් සිටියා. මොකද්ද මේ කුෂ්ඨ රෝගයන්ට? එලිෂා ගාවට ආවේ නැහැ. එලිෂා ගාවට ආවේ නැහැ. නමුත් නාමන් මේ සිරියාවේ මිනිසයා, ඒ මිනිසයා කොහොම හරි මේ අසපු වචනේ නිසා දුගන ගියා තමාගේ කුෂ්ඨ රෝගෙන් සුවය ලබා ගන්න. ඒ මිනිසයා සුවය ලබා ගත්තා. යේසුස් වහන්සේ පැවසුවේ මම ඔබට කතා කරන සුභාරංචියෙන් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ නැත්තේ ඔබ ඇදහිල්ලෙන් එක්සත් වෙන්නේ නැති නිසා. උන්වහන්සේගේ සෙනඟ අතරට උන්වහන්සේ අවි දේශනා කරා. දේශනා කරපු වෙලාවේදී සඵලත්වේ පිළිගත්තේ නැහැ එයාය. එයාය සුවේ පිළිගත්තේ නැහැ.
අප දන්න මේ වඩුවගේ පුතා මේ කෙනාට කොයිතරම් දුරට ওই තරම් කතා කියන්න පුළුවන්කම තිබෙන්නේ මේ වඩුවගේ පුතා අපට එපා. අපි අහුන් කන් දෙන්නේ නැහැ මේ වඩුවගේ පුතාට. දෙවියන් වහන්සේ පොකඳවා තිබෙන්නේ පෝෂණය ලබන්නටයි. දෙවියන් වහන්සේගේ වචනේ පෝෂණය ලබන විට අපට පුළුවන් දිනු වෙන්න, වර්ධනය වෙන්න. මාර්තා යේසුස් වහන්සේ පිළිගත්ත නිවසට නමුත් වාඩි වෙලා හිටේ වෙලාවෙදි නම් අහවල් නිතරම කල්පනා කරමින් සිටි. බයිබලයේ සඳහන් කරනවා මරියා වාඩි වුණයි කියලා. බයිබල අපි කියවන අපි හොඳ ඕනෑ කමින් අපි කියවන්නට ඕන. කුඩා කුඩා කතන්දර වලින් තා දෙවියන් වහන්සේගේ වැදගත් එළිදරව් තිබෙනවා අපිට. මරියා සහ මාර්තා යේසුස් වහන්සේ පිළිගත්තා. මරියා සහ මාර්තා දෙගොල්ලම යේසුස් වහන්සේ නිවසට පිළිගත්තා. මරියා සහ මාර්තා දෙගොල්ලම වාඩි වී යේසුස් වහන්සේ කියපු දේවලට ඇහුම්කන් දී සිටියා. තා ඕනෑ කමින්. නමුත් ටික වේලාවයි මාර්තාට පුළුවන්කමක් තිබුණ මේක දරාගෙන සිටින්න. ටික වේලාව ඊට පස්සේ ඉතින් එහාටයි මෙහාටයි බලමින් ඊට පස්සේ කොහොම හරි අවධානයේ දැන් කොහොම හරි ගියේ තමා මොකද්ද ලෑස්ති කරන්නේ කුස්සිය ගැන කල්පනා කරා මොකද්ද ලෑස්ති කරන්නේ කියලා ඒ ගැන කල්පනා කරමින් කොහොම හරි ඒ රැස්වීමට විශාල බාධාවක් ඇති කරා මොකද කල්පනා කළා යේසුස් වහන්සේගේ නිවසට දේශනා කරන දේශනාව පවත්වන ඉන්න ගම එකපාරටම මාතා අවධානය ගත්තාම අනේ යේසුනි ඔබ වහන්සේ මේ ගැන පොඩ්ඩක්වත් කරදර වෙන්නේ නැද්ද මගේ මේ සහෝදරී මට උදව්වට එන්නේ නැහැයි කියලා යේසුස් වහන්සේට කරදර වෙන්න ඕමනාවක් තිබුණ නැහැ ඒ ගැන. යේසුස් වහන්සේට ඕමනාවක් තිබුණ නැහැ. නමුත් බොහෝ මිනිස්සුන් අද කරදර වෙනවා බොහෝ දේවල් ගැන. බොහෝ දේවල් ගැන කරදර වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ ගැන කරදර වුණොත් ඒගොල්ලෝ ඒ තරම් දුරට ඕමනාවෙන් ජීවත් වුණොත් උන්වහන්සේගේ වචනයට ඇහුම් කන්දී ඒ මිනිස්සුන්ගේ ජීවිත සම්පූර්ණ වෙනස් වෙනවා. පරිවර්තනය වෙනවා. ආලෝකයේ පැමිණෙන විට ගීතාවලිය 119 130 වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේගේ ආලෝකය නැත්නම් උන්වහන්සේගේ වචනේ පැමිණෙන විට උන්වහන්සේගේ එළිදරව්වේ ආලෝකයක් පැමිණෙනවා ඔබේ ජීවිතේට. ඔබ කියමේ මලානික ජීවිතයේ මම ගත කළා ඇති. මේ ආගමික ජීවිතයේ මම ගත කළා ඇති. මම ශුද්ධාත්ම බෞද්ධිස්ම ලබාගත් දේව දරුවෙක්. මම තෝරාගන්නේ සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න. මම තෝරගන්න උන් වහන්සේගේ වචනේ බලෙන් ජීවත් වෙන්න. අදින් පස්සේ නපුරා මේ දෙයට ඇහුම් කන් දෙන්න මගේ සිත මම සියල්ලට වඩා මගේ සිත ආරක්ෂා කරගන්නවා. මගේ සිත මං ආරක්ෂා කරගන්න මං විශේෂ දෙයක් මං දන්නවා. මගේ සිත මම ආරක්ෂා කරගත්තනම් අනිවාර්යෙන් මට පුළුවන් මගේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවෙන් ජය ගන්න. බොහෝ කිතුනු භක්තිකයන් ප්‍රශ්න ගොඩක ඉන්නේ නිතරම ඉන්නේ ප්‍රශ්න. ප්‍රශ්න කතා කරපුවාම ඇයි ප්‍රශ්න ගැනමයි කතා කරන්නේ. ප්‍රශ්න ගැනමයි කතා කරන්නේ. ඒ බ්‍රද දන්නේ නැහැ මොකක්ද උනේ මට. අනේ බ්‍රද මේ ප්‍රශ්නේ අනේ මට මේ ප්‍රශ්නේ. හරි දක්ෂයි ඒ ප්‍රශ්නේ ගැන වර්ණනා කරලා කතා කරන්න. හරිම දක්ෂයි. නමුත් යේසුස් වහන්සේ අපව කැඳෙවි. උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ සැබවින්ම ප්‍රශ්න ගැන කතා කරන්න. උන්වහන්සේ කිමන් ප්‍රශ්න විසඳන දෙවියන් වහන්සේ. උන්වහන්සේ පැවසුවේ සොරා ඇවිත් සිටින්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් නමුත් මා පැමිණ සිටිනවායි කියලා. මම ඇවිත් සිටින්නේ මා පැමිණ සිටින්නේ ජීවනය සහ අධික ලෙස දෙවියන් වහන්සේ කතා කරන්නේ උන්වහන්සේ කියන්නේ බහුලත්වය ගැන. බහුලත්වය ගැන අපිට බෑ කතා කරන්න ඔය විදිහට. බහුලත්වය ගැන කතා කරන්න බෑ. දෙවියන් වහන්සේ බහුලත්වය දෙවියන් වහන්සේ. උන්වහන්සේ හිඟ කමේ දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ බහුලාත්‍ය දෙවියන් එල් ෂඩායි කියන වචනේ ਸਰව බලධාරි දෙවියන් වහන්සේ. ඔබේ සියල්ලෙන් සියල්ල උන්වහන්සේ. අදහන්න. දේව වචන ඇසීමෙන් ඔබේ ජීවිතේ ඇදහිල්ල පැමිණෙන විට ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඔබගේ ඇදහිල්ලෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඔබේ ප්‍රශ්නවලට මුහුණ දීලා ජය ගන්න. බොහෝ වෙලාවට අපි දැක තිබෙන සභාවට එන කීප දෙනෙක්ම අවුරුදු 10 15 20 එකම ප්‍රශ්න ගොඩක සිටින්නේ. මොන හේතුවක් නිසාද? දෙවියන් වහන්සේ නරක නිසාද? නැත්නම් දෙවියන් වහන්සේගේ කාලය පැමිණ නැද්ද? දෙවියන් වහන්සේ කාලය දැන්. උන්වහන්සේ කියන්නේ දැන් උන්වහන්සේ කාලය. ඔබට පුළුවන් නම් විශ්වාස කරන උන්වහන්සේ කිව්වේ මට කිසිම දෙයක් අපහසු නැහැ.
උන්වහන්ස අපට කියන්නේ උන්වහන්සේ පැහැදිලිව කියන්නේ ඔබට පුළුවන් නම් විශ්වාස කරන්න. මාක් 9:23 උන්වහන්සේ ඒ පියාට පැවසි මගේ දරුවා ඉතහාසනීප තත්ත්වෙන් ඉන්නේ ආවේශ වෙලා ඉන්නේ ගින්නට පනිනවා වතුරට පනිනවා දිවි නසා ගන්න උත්සාහ කරනවා හැම වෙලෙම අනේ මට උපකාරයක් කරන්න. ඉතින් උන්වහන්සේ කිව්වේ ඔබේ ප්‍රශ්නේ නොහැදිලි කාරකම. අනේ ස්වාමිනී මම පසුතැවෙනවා මම අදහනවා ස්වාමිනී මම මගේ නොහැදිලි කාරකම ගැන මට උපකාර කර මැනව නැත්තම් මට සමාව දෙනු ඇනව. ඉතින් උන්වහන්සේ වෙලෙම පුතා ගෙනල්ලා ඒ යක්ෂයා දුරු කරා. ඉතින් පසු ගෝලයන් ඇවිත් අනේ ස්වාමිනී මේදී ඔබ වහන්සේ කොහොමද කරේ? අනේ මේ යක්ෂයාව දුරු කරේ කොහොමද? අනේ අපට පොඩ්ඩක් කියා දෙන්න. උන්වහන්සේ කිව්වේ ඉතා පැහැදිලිව පැවසුවේ මේ ආකාර යක්ෂයෝ යාත්‍නා කිරීමෙන් සහ නිරාහාරෙන් මිසක් කවදාවත් යක්ෂී ඉවත් වියන්නේ නැත්නම් උන්වහන්සේ කතා කළේ නොහැදිලි කාරකමේ යක්ෂයා. ඔතන දරුවගේ ප්‍රශ්නේ තිබුණේ පියාගේත් ගෝලයන්ගේත් නොහැදිලි කාරකම. ඉතින් උන්වහන්සේ කිව්වේ මේ ජීවිතේ නොහැදිලි කාරකම ඔබ ඉවත් කරන්න ඕන. නොහැදිලි කාරකම යක්ෂයෝ බලවත් නොවේයි. යක්ෂ බලතල නැත්තම් ඕනම යක්ෂයෙකු ඔබට විරුද්ධව පැමිණ සිටියත් හරි ඒ යක්ෂ ඔබට කියන්න එපා පොඩ්ඩක් ඉන්න මං නිරාහාරෙන් දවස් 40ක යාත්‍නාවක් යාත්‍නා කරලා ඉන්නා මොකද ඔබ විශාල යක්ෂයෙක් නිසා පොඩ්ඩක් ඉන්න යක්ෂයා පොඩ්ඩක් ඉන්න මට දවස් 40ක යාත්‍නා කාලයක් දෙන්න ඒ දවස් 40 තුල යක්ෂයෝ මේ මුළු ජීවිතේ විනාශ කරලා ඇති. ඉතින් එතන පැහැදිලි යේසුස් වහන්සේ පැවසුවේ නොහැදිලි කාරකමේ ඒ නපුරු සිත ඔබ ඉවත් කරන්නේ කොහොමද? බයිබලයේ සඳහන් කර තිබෙන නොහැදිලි කාරකමේ සිත නපුරු සිතක් කියලා. හෙබ්‍රු 3:12-13 උන්වහන්සේ සඳහන් වී තිබෙන එතන නොහැදිලි කාරකමේ නපුරු සිතක්. ඒක නපුරු සිතක්. නපුරා සිතුවිලි දමා තිබෙන නිසා ඒ සිතුවිලි නපුරු වුණා. ඒ කියන්නේ ඒක නොහැදිලි කාරකමට පත් වී තිබෙන. ඉතින් උන්වහන්සේ පැවසුවේ මේ යක්ෂයා දුරු කරන්න පුළුවන්කමක් තිබෙන්නේ ඔබ යාත්නාවෙන් සහ නිරාහාරයෙන් සහ වචනය කියවීමෙන් වචනය අසමින් ඔබේ ජීවිතය වෙනස් කරමින් ඔබ ඇදහිල් ලබා ගත්තොත් ඔබට පුළුවන්කමක් තිබෙනවා මනුෂ්‍යන්ට ආශිර්වාදයක් වෙන්න. මනුෂ්‍යන්ට ආශිර්වාදයක් ඔබට වෙන්නට පුළුවන්. යක්ෂයා බලවත් නොවේ, ඔබයි බලවත් පුද්ගලයා. යක්ෂයාට බලය තිබෙනවා කියලා බොහෝ මනුෂ්‍යන් කියනවා. ඕ යක්ෂයන් ගැන ප්‍රවේශම් වෙන්න විශාල බලකොටු බිඳහෙලා දමන්නට ඕන අපි. අපට යන්න බෑ. අපට යන්නට විශාල කඳු වලට ගිහින් යක්ෂයන් දුරු කරන්න ඕන අපි. ලක්ෂ ගණන් මුදල් වියදම් කරනවා මිනිස්සු ওই බලකොටු බිඳහෙලා දමන්න අවුරුදු ගණනාවක් තිස්සේ. තවමත් ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒ බලකොටු බිඳහෙලා දමන්න. නමුත් යේසුස් වහන්සේ පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ අපට සුභාරංචිය පවසන්නේ කියලා. සුභාරංචිය පවසන්න. බලකොට උන්වහන්සේ බිඳහෙලා සම්පූර්ණම අමාරේ. උන්වහන්සේ බලකොටු ගැන කතා කළ පැවසුවේ අපේ මනසේ තිබෙන සිතුවිලි නැමැති බලකොටු. දෙවනි කොරින්ති පොතේ 10 පරිච්ඡේදයේ 3-5 දක්වා අපි කියවපුවාම අපට පැහැදිලිව එම ස්ථානයෙන් සඳහන් කර තිබෙන්නේ බලකොටු තිබෙන්නේ කඳුවල නොවේ, බලකොටු තිබෙන්නේ මනුෂ්‍යයන්ගේ මනස්වල. යක්ෂයා මනුස්සයන්ගේ මනස් අන්ධ කර තිබෙනේ. එයට විරුද්ධව අපි යන්නට ඕන දෙවියන් වහන්සේගේ සුභාරංචිය වචනය ප්‍රකාශ කරමින්. බලකොටු බිඳහිලා දාන්නේ කියලා උන්වහන්සේ ඇදහිලිවන්තයන්ට පවසා තිබෙන්නේ මෙන්න මේ අය. බලකොටු යක්ෂ ආත්මවලට පුළුවන් අපේ මනසට සිතුවිලි වලින් අපේ මනස පුරවන්න. නොහැදිලි කාරකම තදසිත. ඒ කියන්නේ අපි නොවටිනා භාවයේ ජීවත් වෙන තරමට යක්ෂයාට පුළුවන් අපේ මනස ඒ තරම් දුරට පාලනය කරන්න. අපි ඉඩ දුන්නොත් පමණයි. නැහැ, දෙවියන් වහන්සේ ඉඩ දුන්නා. දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. අපි ඉඩ දෙන ඕනම දෙයකට තමයි දෙවියන් වහන්සේ කියන්නේ මම ඔබේ කැමැත්තට මම ගරු කරනවායි කියලා. ආදාම්ට උන්වහන්සේ ගරු කරා. ආදාම් කිව්වේ මම යක්ෂයාගේ වචනේ වඩා විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ වචනට වඩා. උන්වහන්සේ කිව්වේ නැහැ, අනේ පොඩ්ඩක් ඉන්න මම මොකක් හරි ඔබට කියන්නම් වෙනත් විදියකට. නැහැ. දෙවියන් වහන්සේ ආදාම්ගේ තීරණයට ගරු කරා. අද වුණත් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තීරණයට ගරු කරනවා. ඔබට අපායට යන්න ඕනේ කියලා කියන උන්වහන්සේ මම ඔබට ගරු කරනවා. මාගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ පිළි අරගෙන ඔබට ස්වර්ගයට එන්න කැමති නැත්තම් මම ඔබේ තීරණයට ගරු කරනවා. මම ඔබ වෙනස් කරන්නේ නැහැ. ඔබේ තීරණය මම වෙනස් කරන්නේ නැහැ. උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තීරණ වෙනස් කරනවා අපට සුභාරංචි දේශනා කරන අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ
සුභාරංචි වචනේ අපට පවසා තිබෙන්නේ ගිහිල්ලා මිනිස්සුන්ට පවසන්නේ කියලා. සුභාරංචි මිනිස්සුන්ට ගැළවීම ගැන දෙයක දෙවියන් වහන්සේගේ බලයයි. සුභාරංචි ප්‍රකාශ කරන්නේ නැතුව අපි ගිහිල්ලා අසුභාරංචි ප්‍රකාශ කරපුවාම කිතුනු එක් ගිහිල්ලා ඒ අය ඔව් යේසුස් වහන්සේ ජීවමානයි නමුත් ඒ අය මලානික ජීවිතය ගත කරමින් සිටිනවා නම් ඒ අය කියයි අපට එපා ඔබේ මලානික භාවය. ඒ නිසා අපි ඉන්න තත්ත්වේ වඩා හොඳයි අපට. ඔබේ ජීවිතේ මලානික භාවයක් තිබෙනවා නම් ඔබේ වෙනස් වෙන්නට ඕන. ඔබ කියන්න ඕන නැහැ මේ ඇයි මේ මලානික භාවය? මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. මගේ දෙවියන් වහන්සේ මට දී තිබෙන උන්වහන්සේගේ බලවත් වචනය මනුෂ්‍යයන් සමග බෙදා ගන්න, මනුෂ්‍යයන්ට සාක්ෂි දරන්න, මනුෂ්‍යයන්ට පවසන්න. අනේ අපට වෙලා නැහැ, අපි කොහෙද කරන්නේ? ඔව්ව දෙවියන් වහන්සේ අපව සාක්ෂි කාර්යයන් හැටියටයි පත් කර තිබෙන්නේ. ක්‍රියා 1:8 උන්වහන්සේ පැවසුවේ මං ඔබට සුදාත්ම බෞද්ධිස්මේ දෙන්නේ සාක්ෂි කාර්යයක් වන්න. ශුද්ධාත්ම බෞද්ධිස් මිනිස්සෙක් ලබා ගත්තේ සාක්ෂිකාරයක් වන්න. අන් භාෂාවෙන් කතා කරන පමණක් නොවේ, සාක්ෂි දරන්න නොවේ, සාක්ෂිකාරයක් වන්න. ඔබ සාක්ෂිකාරයක් වුණොත් පමණයි ඔබට පුළුවන්කමක් තිබෙන්නේ සාක්ෂිකාරයක් වන්න.